හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අපේ විශ්වලෝක YouTube නාලිකාවට. අද වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි මේ වෙනකොට ලෝකයට සහ අපේ රටට බලපාලා තියෙන COVID-19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට විදේශ රටවල ශීඝ්‍රයෙන් පැතිරීමකට ලක් වෙලා තියෙනවා. නමුත් අපේ වාසනාවකට මේ වෙනකොට ආසාදිනයට ලක් වුණු කිසිම ශ්‍රී ලාංකිකයෙක් මිය ගිහිල්ලා නැහැ. ඉතින් මේ තත්ත්වය අපි දිගටම පවත්වා ගත්තොත් අපිට මේ කොරෝනා වෛරසය මර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම රජයේ උපදෙස් පිළිපදින්න කියලාත් මම ඔයාලගෙන් ගොඩාක් කාරුණිකව ඉල්ලීමක් කරනවා. හොඳයි අපි අද වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන එක් සුවිශේෂී ස්ථානයක් ගැන. ඒ තමයි මාතර තාරකා කොටුව. ඉතින් මම මේ පිළිබඳව අන්තර්ජාලයේ සොයා බැලීමක් කරා. නමුත් මේ පිළිබඳව වැඩි විස්තරයක් මට හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා මේ පිළිබඳව වීඩියෝ එකක් කරන්න ඕගොල්ලොන්ගේ දැනුමට යමක් එකතු කරන්න. මුලින්ම තාරකා කොටුව ගැන කතා කරන්න කලින් අපි මාතර ප්‍රදේශයේ ඉතිහාසය ගැන කරුණු කිහිපයක් කතා කරමු. පුරාණ කාලයේ මේ ප්‍රදේශය හඳුන්වලා තියෙන්නේ මාතොට නමින්. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා අතුරින් එකක් වන නිල්වලා ගංගාවද මුහුදට එක්වෙන්නේ මාතරින්. විජය රජු ලංකාවට පැමිණීමට පෙර මෙම ප්‍රදේශයේ නාග ගෝත්‍රිකයන්ගේ ජනාවාස පිහිටා තිබූ බවට සාක්ෂි පවතින අතර මෙම ප්‍රදේශය අතීතයේ රාවණා යුගය දක්වා දිව යනවා. වසර 1596 දී මාතර බලය අල්ලාගත් පෘතුගීසීන් විසින් වසර 1597 දී නිල්වලා ගංගාව හා මාතර මුහුදු තීරය අතර බලකොටුවක් ඉදිකරනු අතර එහි බලය පසුව ලන්දේසීන් අතර පත් වුණා. ඒ වසර 1645 දී පසුව මොවුන්ගේ වෙළඳ ව්‍යාපාර වගේම මාතර පරිපාලනය මොවුන් සිදු කළා. මොවුන්ගෙන් සිදුවන පීඩනය හමුවේ සිංහල ජනයා ගලගොඩ දිසාවගේ නායකත්වයෙන් ලන්දේසීන් ටෙරීව සටනක් දියත් කර වසර 1761 දී මාතර කොටුවේ බලය සිංහලයා ලබා ගත්තා. නමුත් මෙවර පසුබෑමකට ලක්වුණු ලන්දේසීන් විසින් නැවත ප්‍රතිප්‍රහාරයක් මාතර ප්‍රදේශයට ලබා දී එහි බලය වසර 1762 දී නැවත ස්ථාපනය කිරීම සිදු කර ඇති අතර කලින් ප්‍රහාරයේ දුර්වලතැන් හඳුනාගත් මොවුන් අලුත් ආරක්ෂක කොටුවක් පිටත තැනීමට පියවර ගත්තා. මොවුන්ගේ නව ආරක්ෂක කොටුව නිල්වලාගඟ ආසන්නයේ ඉදිකිරීමට පියවර ගත් අතර ලූබර්ට් යන් බාරෝන් ආණ්ඩුකාරවරයා යටතේ ඔරුකෙන් මුහන්දිරම් නම් වූ ප්‍රාදේශීය පාලකයා මගින් මෙම කොටුවේ ඉදිකිරීම 1763 ආරම්භ කර 1765 දී නිම කරලා තියෙනවා. මෙම නිර්මාණය කොන් 6ක් ඇති තරුවක් හැඩයක් ගත් හේයින් මෙය තාරකා කොටුව නමින් ප්‍රසිද්ධ වුණා. ඉතාමත් අලංකාර නිර්මාණයක් වුණ තාරකා කොටුවේ පැති 12ක කාලතුවක්කු පිහිටවා තිබූ අතර මෙම කොටුව වටා අඩි 12ක් පළල අඩි 10ක් ගැඹුරු ආරක්ෂිත දියාගලක් ලන්දේසීන් විසින් නිමූ අතර මෙම අගලේ යකඩවුල් සහ කිඹුලුන් ඇතිකොට තිබූ බවට මාතර ජනප්‍රවාද තුලින් අපිට සොයා ගන්න පුළුවන්. මෙම කොටුවට ගමන් කිරීම සඳහා දැවෙන් නිර්මාණය කරන ලද පාලමක් දැකගත හැකි අතර ලීවරයක් ආධාරයෙන් මෙම පාලම ඉහළට එසීමට හැකි ආකාරයට මොවුන් නිර්මාණය කරලා තියෙනවා. තාරකා කොටුවේ අභ්‍යන්තරය ගැන බැලුවොත් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම සොල්දාදුවන්ගේ කාමර, ගබඩා කාමර, සිරමැදිරි දෙකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම කොටුව මැද මිදුලක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. එහි මධ්‍යට වෙන්න ලිඳක් අපිට දැක ගන්න පුළුවන්. කාලය යෑමෙන් ශ්‍රී ලංකාවට ඉංග්‍රීසීන් පැමිණීමත් සමග ඉංග්‍රීසීන් විසින් තාරකා කොටුව රාජ්‍ය වැඩ දෙපාර්තමේන්තුව ලෙසත් එහි ඉංජිනේරුවරයාගේ කාර්යාලය ලෙසත් භාවිතා කොට තිබූ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1941 දී තාරකා කොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීම සඳහා ආචාර්ය සෙන්රත් පරණවිතාන මහතා කටයුතු කරලා තියෙනවා. එදදාස් නම්සේ 1965 කාලේ මාතර නගර සභාවේ පුස්තකාල ගොඩනගිල්ල වශයෙන් භාවිතා කරනු තාරකා කොටුව 1974 දී නිල වශයෙන්ම මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගත්තා.
වර්තමානයේ මෙය කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර එහි මාතර ඉතිහාසය, මාතර විශේෂ වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලිවල ආකෘති, හුංගම මිනි ඇතිලියෙන් හමු අවුරුදු 400ක් පැරණි හෝමෝ සේපියන් කාණ්ඩයේ මානවකගේ ඇටසැකිලි, ප්‍රාග්ඓතිහාසික පුරාවස්තු සහ තවත් බොහෝ දේ මෙම කෞතුකාගාරයට ගියොත් ඔබට දැක ගන්න පුළුවන්. හොඳයි යාළුවනේ, මේ තමා මාතර තාරකා කොටුවේ ඉතිහාස කතාව. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ හරවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.